අයිබන් ඔයාල මේකුද ලයින්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඉන්දියාවේ වර්ගඵලයෙන් හරියටකට සමාන ඒත් කිසිම ලෝක සිතියමක සඳහන් වෙලා නැති අපූරු පාවෙන දූපතක් තියෙනවා අපේ පෘථුවේ. ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. පාවෙන දූපතක් කිව්වම ඔයාලා හිතන්නේ නැති මේක අහසේ පාවෙන දූපතක් කියලා. අහසේ පාවෙන දූපත් ගැන අපි උඩතරම් කතා අහලා තියෙනවා. ගලිවර්ගයේ අහසේ පාවෙන දූපත ගැන අපි කතා අහලා තියෙනවා. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි. මේක මුහුදේ පාවෙන දූපතක්. ඒ වගේම මේක કૃතිම දූපතක්. ඒත් එක්කම මේක නිර්මාණය කරන්න ලංකාවේ මිනිස්සු බොහෝමයක් දායක වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වුණාට කවුරුත් මේ දූපත ගැන වැඩිය දන්නේ නැහැ. ඉතින් ඇයි මේ තරම් විශාල දූපතක් ලෝක සිතියමක සඳහන් වෙලා නැත්තේ? ඒකට හේතුව මේක තමයි දැනට ලෝකයේ තියෙන විශාලම මුහුදේ පාවෙන කසල දූපත. හැම රටක්ම වගේ මුහුදට කසල බැහැර කරනවා. ඉතින් ඒ විදිහට බැහැර කරන කසල මුහුදු රළත් එක්ක එකතු වෙලා එක එක තැන්වලට ගිහිල්ලා පුංචි පුංචි දූපත් වගේ හැදෙනවා. ඉතින් ඒ විදිහට හැදුණු ලෝකයේ තියෙන විශාලම කසල දූපත තමයි මේ. මේක හඳුන්වන්නේ The Great Pacific Garbage Patch කියලා. මේකේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 1.6ක විතර අගයක් වෙනවා. ලංකාවේ වර්ගඵලයත් වර්ග කිලෝමීටර් 65610ක් විතර වෙන්නේ. එතකොට දල වශයෙන් ගත්තොත් මේක ලංකාව වගේ 24 ගුණයක් විතර විශාල වෙනවා. තවත් විදිහකට කිව්වොත් ප්‍රංශය, ජර්මනිය, ඉස්පාඤ්ඤය කියන රටවල් තුනේ වර්ගඵලවල එකතුවට මේ කසල දූපත සමාන වෙනවා. තවත් විදිහකට කිව්වොත් ඉන්දියාවේ වර්ගඵලෙන් හරියඩකට සමාන වෙනවා. ඉන්දියන් සාගරයේ බොහොම පුංචි රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. හැබැයි කුණු කසල අතින් නම් ශ්‍රී ලංකාව පුංචි රටක් නෙවෙයි. කුණු කසල අතින් ඉහළම තැනක ඉන්නවා ශ්‍රී ලංකාව. අපි මේ මෑතකදී දැක්කා එක එක ව්‍යාපාරිකයෝ ලංකාවට කුණු කන්ටේනර් පිටින් ගෙනලා තිනවා. ඉතින් ඒ පැත්තෙන් බැලුවාම ශ්‍රී ලංකාව කියන්නේ කුණු කසල පැත්තෙන් ඉහළින්ම ඉන්න රට. නවතම ස්ටැටිස්ටා වාර්තාවලට අනුව වැඩියෙන්ම මුහුදට කුණු බැහැර කරන රටවල් අතර පස්වෙනි තැනට ඉන්නේ ශ්‍රී ලංකාව. සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුද්දකට සාගරයට බැහැර කරන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් විතර වෙනවා. හැබැයි ලෝකේ වැඩිපුරම සාගරයට කුණු එකතු කරන රට විදිහට ඉස්සරහම ඉන්නේ චීනය. චීනය වසරකට කසල බැහැර කරනවා මෙට්‍රික් ටොන් මිලියන 8.8ක ප්‍රමාණය. අපිටත් වඩා චීනය කියන රට මුහුදට කුණු දානවා කියලා අපිට කරබගෙන ඉන්න බෑ. මොකද චීනයේ ජනගහනය 2016 ජනසංගණන වාර්තාවට අනුව බිලියන 1.38ක් විතර වෙනවා. එතකොට ඇවරේජ් එකක් විදිහට ගත්තොත් චීනයේ එක මිනිස්සෙක් මුහුදට කුණු බැහැර කරලා තියෙන ග්‍රෑම් 6ක විතර ප්‍රමාණය. එතකොට ඒ විදිහටම ලංකාව බැලුවොත් ලංකාවේ ජනගහනය මිලියන 21ක් විතර වෙනවා. එතකොට ඇවරේජ් එකක් විදිහට බැලුවොත් ලංකාවේ මිනිස්සෙක් ග්‍රෑම් 75.4ක ප්‍රමාණයක් කුණු කසල බැහැර කරලා තියෙනවා මුහුදට. ඉතින් ග්‍රෑම් 75 කියන්නේ පුංචි ගණන්. අපිට එහෙම හිතන්න බෑ. මොකද චීනයේ මිනිස්සු 12 දෙනෙක්, එහෙම නැත්නම් 13 දෙනෙක් බැහැර කරන කුණු කසල ප්‍රමාණයක් ලංකාවේ එක මිනිස්සෙක් මුහුදට බැහැර කරනවා. සාගරයට ලෝකයේ වැඩියෙන්ම කුණු එකතු කරන චීනයටත් වඩා ඒක පුද්ගල සාගරයට කුණු බැහැර කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම ඉන්නවා. වතුර බිඳු බිඳු එකතු වෙලා මහා සාගරයක් හැදෙනවා වගේ අපි මේ එකතු කරන කුණු ග්‍රෑම් 75 එකතු වෙලා අති විශාල කුණු කන්දරාවක් අපි මේ වෙනකොට සාගරයට එකතු කරලා පරිසරය විනාශ කිරීමේ අපරාධයට දායක වෙලා ඉවරයි. ඉතින් ඒ කුණු බැහැර කිරීම ගැන පුංචි අදහස. ඉතින් අපි කතා කරපු මේ කසල දූපත පිහිටලා තින්නේ කොහෙද? මේ කුණු දූපත පිහිටලා තින්නේ පැසිෆික් සාගරේ, ඇමරිකාවේ කැලිෆෝනියා වලට බටහිරි. අපි මේ සිතීමේ සලකුණු කරලා තියෙන තැන තමයි මේ දූපත පිහිටලා තින්නේ. වසරේ එක එක කාලයන්වලදී මුළු පෘථිවියේම තියෙන සාගරවල උෂ්ණත්වය හරියට නියාමනය කරන්න සබාදාම හරි අපූර්ව ක්‍රියාවලියක් නිර්මාණය කරලා දිනවා. ඒ තමයි දියවැල්. ඉතින් ඒ දියවැල් වලින් මුළු සයුරේම තියෙන එක එක කුණු එක එක තැන්වලට අරන් යනවා. ඒ විදිහ දියවැල් කීපයක්ම එකතු වෙන තැනක් තමයි පැසිෆික් සාගරේ කැලිෆෝනියාවට බටහිරින් පිහිටලා තින්නේ. මේ රතුපාට ඉතල වලින් පෙන්නලා තින්නේ අපි අර කලින් කිව්ව දියවැල්. එතකොට මේ එක තැන කැරකින දියවැල් මොකක්ද? ඒවට කියන්නේ ජය දියවැල් කියලා. ලෝකයේ සමහර තැන්වල මේ වගේ එක තැන කැරකෙන දියවැල්, එහෙම නැත්නම් ජය දියවැල් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ ජය දියවැල් හැදෙන්නේ කොරියෝලිස්
කොරියෝලිස් ආචරණය නිසා. එහෙම නැත්නම් කොරියෝලිස් එෆෙක්ට් එක නිසා. අපි හැමෝම පුංචි කාලේ දිගෙනගෙන තියෙනවානේ පෘථිවිය භ්‍රමණය වෙනවා කියලා. ඉතින් ඒ විදිහට පෘථිවිය භ්‍රමණය වෙද්දී පෘථිවිය මතුපිට තියෙන හැම දෙයක්මත් භ්‍රමණය වෙනවා. සමකයේ මතපීඩ ලක්ෂයක් නම් තප්පරයට මීටර් 463ක පමණ වේගයෙන් භ්‍රමණය වෙනවා. ඒක කිලෝමීටර් වලින් ගත්තොත් කිලෝමීටර් 1667ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ලංකාව කියන්නේ සමකයට ආසන්නයේ තියෙන රටක්. ඒ නිසා ලංකාවත් ඒ හා සමාන වේගකින් භ්‍රමණය වෙනවා. ඉතින් මේ විදිහට භ්‍රමණය වෙද්දී සාගරයේ හැදෙනවා බලය. උදාහරණයක් විදිහට හිතන්න අපි බේසමකට වතුර පුරලා අපි කරකවුවොත් එතෙන්දී ජලය එක තැනකට එකතු වෙනවා වගේ ඒ වගේ සාගරෙත් මේ විදිහට බලයක් නිර්මාණය වෙනවා. අන්න ඒ විදිහට සාගරය මත බල හැදෙන ඒ සංසිද්ධියට තමයි කොරියෝලිස් ආචරණය. එහෙම නැත්නම් කොරියෝලිස් එෆෙක්ට් එක කියලා කියන්නේ. ඉතින් ඒ සංසිද්ධිය නිසා තමයි අපි අර කලින් කිව්ව ජය කියන දියවැල් නිර්මාණය වෙන්නේ. දියවැල් කිහිපයක් ලෝකේ වටේ තියෙන කුණු එක තැනකට අරගෙන ආවට පස්සේ ඒක එකතු කරලා දූපතක් විදියට තියාගෙන ඉන්නේ මේ ජය කියන දියවැල්. ඉතින් වසරේ එක එක කාලයන්වලදී මේ දියවැල් ගමන් කරන දිශාව වෙනස් වෙන නිසා හරියටම නිශ්චිත තැනක් මේ දූපත්වලට තියෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට බලාගන්න පුළුවන්න්නේ මේ පාවෙන කසල දූපත ටික කාලයක් හවායි පැත්තට යනවා. ඒත් එක්කම තවත් ටික කාලයක් ඇමරිකාවේ කැලිෆෝනියාවේ බටහිර පැත්තට වෙන්න එනවා. මේ ඔයාලට පේන්නේ ඒ දූපතට ගියපු පිරිසක් ලබාගත් ඡායාරූප කිහිපයක්. ට හිතා ගන්න පුළුවන් කොච්චර කුණු මෙතෙන් එකතු වෙලා තියෙනවද කියලා. හැම රටකින්ම වගේ කුණු බහැර කරාම මේ වගේ තැන්වලට ඇවිල්ලා එකතු වෙනවා. ඉතින් මහා ලොකු පරිසර විනාශයකට ලක් වෙනවා මේ වගේ දේවල් සිද්ධ වීම නිසා. ඉතින් මේවාලා දකින්නේ සාගරයේ තියෙන විශාලම කුණු කසල දූපත් පහ පිහිටලා තියෙන තැන්. ඉතින් ලංකාවට පහලිනුත් එක දූපතක් පිහිටලා තියෙනවා. ඉතින් මේ නිසා සාගරයේ ජීවත් වන ජීවීන්ට කොච්චර හානියක් වෙනවද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපි මෙච්චරලා කතා කරමු මේ ග්‍රේට් පැසිෆික් ගාබේජ් පැච් කියන දූපත. එහෙම නැත්නම් ලෝකයේ තියෙන විශාලම කසල දූපත මෙට්‍රික් ටොන් 80,000ක් බර. ඒත් එක්ක මේකේ තියෙනවා ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 1.8ක්. කොහොමද ඒ ගාන? බිංදු විතරක් 11ක් තියෙන. ඒ කියන්නේ ඇවරේජ් එකක් විදිහට ගත්තොත් මේ ලෝකේ කුණු දාපු නොදාපු හැම මිනිස්යාගේම account එකට ප්ලාස්ටික් කැබලි 250ක් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න හැම මිනිස්යාම සාගරයට ප්ලාස්ටික් කැබලි 250ක් විසික් කරලා දිනවා. තුනී පොලිතින් බෑග් එකක් දිරාපත් වෙන්න වසර 10ත් 20ත් අතර කාලයක් ගත වෙනවා. ලන්ච් ෂීට් සහ අනිත් පොලිතින් ද්‍රව්‍ය දිරාපත් වෙන්න වසර 20ත් 30ත් අතර කාලයක් යනවා. ඇලුමිනියම් කෑන් වලට වසර 80ත් 200ත් අතර කාලයක් යනවා. ඒ වගේම බීම පට දිරාපත් වෙන්න වසර 200ක පමණ කාලයක් ගත වෙනවා. ප්ලාස්ටික් බෝතල් දිරාපත් වෙන්න වසර 450ක විතර කාලයක් ගත වෙනවා. ප්ලාස්ටික් මූඩි දිරාපත් වෙන්න වසර 450ත් වසර 1000ත් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම වීදුරු බෝතල් දිරාපත් වෙන්න දල වශයෙන් වසර මිලියනක් යනවා. විකිපීඩියා වලට අනුව ප්ලාස්ටික් නිර්මාණය වුණේ 1907 දී. ඒ කියන්නේ ලෝකේ හදපු පළවෙනි ප්ලාස්ටික් බෝතලේවත් තාම ස්වාභාවිකව දිරාපත් වෙලා නැහැ. ඒක ස්වාභාවිකව දිරාපත් වෙන්නේ වර්ෂ 2357 දී. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ප්ලාස්ටික් නිසා මේ ලෝකයට වෙලා තියෙන අපරාධය කොච්චරද කියලා. ප්ලාස්ටික් නිසා මෙච්චර හානි සිද්ධ වෙනවා කියලා ඒව පරිසරයට බැහැර කර කර අපිට නිකම් බලන් ඉන්න බෑ. ලංකාවෙන් නම් මේකට විසඳුමක් හම්බෙන්නේ නැති. මොකද ලංකාවේ ඉන්න සමහර අය කුණු කන්ටේනර් පිටි ලංකාවට ගෙන්නද්දී මේවට විසඳුම් හොයනක හීනයක්ම විතරක් වෙයි. හැබැයි අනිත් රටවල් වල එහෙම නැහැ. අනිත් රටවල් මේවට විසඳුම් හොයනවා. නෙදර්ලන්තයේ ඉන්න කණ්ඩායමක් පරීක්ෂණයක් කරනවා. එයාලා අනුමාන කරනවා තව වසර 10ක් යද්දී මේ කසල ප්‍රමාණය 50%කින් අඩු කරගන්න පුළුවන් කියලා. ඒ එක ව්‍යාපෘතියක් විතරයි. ඒත් එක්කම තවත් ව්‍යාපෘති බොහොමයක් අපිට බලා ගන්න පුළුවන්. ඒ අතර තවත් ප්‍රසිද්ධ එකක් තමයි පාරට තාර දාන වෙනුට ප්ලාස්ටික් අතුරන එක. ඒක ඉතින් තාම කන්සෙප්ට් එකක් විතරයි. ඒක අත්හදා බලමින් ඉන්නේ. ඉස්සරහට මොනවා වෙයිද කියලා හරියටම දන්නේ නැහැ. කොහොම නත් අපි ප්‍රාර්ථනා කරනවා මේ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා. මොකද මේ විදිහට තව වසර 100ක් 200ක් ගත වුණොත් මුළු සාගරයේම ප්ලාස්ටික් වලින් වැහිලා යයි. ඉතින් එතනින් පස්සේ මිනිස්සුන්ගේ ජීවත් වෙන්න තැනක් නැති වෙයි. ඒත් එක්කම සාගරයේ ඉන්න ජීවීන් ජීවත් වෙන්න තැනක් නැති වෙයි. කොහොම වුණත් අපි මේ වෙනකොට දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පරිසරයේ දූෂණය වෙන ක්‍රියාවලියට දායක වෙලා ඉවරයි. ඉතින් මෙතනින් පස්සෙත් අපි හරි හැටි කසල බැහැර කරන්න ඕනේ. ඒ වගේම ඒත් එක්කම ප්ලාස්ටික් භාවිත නොකර හිටියත් ප්‍රශ්නයක් නැහැ. කුණු ගැන කතා වෙන මේ කාලේදී මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුණු නිසා තමයි අපි අරගෙන ආවේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යනටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ අරතු පාට බටන් එක ඔයාලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න එක නිමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දිනාට සුබ දවසක්.